නිදා සරගලය නැවත පටන් ගන්න කාලය එයිදෝ කියලා මට සැකයක් තියෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැන් රත්තරන් ගේනාපිකා කියනවා මම ජනාධිපති ලේකම්තුමාට කතා කරා. මේ වගේ ගොන් කතා අමන කතා පොට්ටෝ වුණත් දැන් රාජපක්ෂලා හිටියා ඇති. ඔය න්‍යායාචාර්යවරයෙක් කියලා එකක් ඉන්නවා බැසිල් රාජපක්ෂ කියලා. ඌ වගේ පට්ට හොරෙක් ලංකාවේ බිහි වුණේ නැහැ. ජෙරම් කියන ඈ ඔන්න රටින් පන්නන්න ඕනමු. ඔයාට රන් වික්‍රමසිංහ මැතිතුමාගේ නම කියා ගන්න ඕන මම ඒක කියන්නම්. එතුමා ඉවත් විය යුතුයි. දැන් මේ දේශපාලන පක්ෂවල ඉන්න නායකයෝ දැන් තමුන්නාසේලාම ස්වං විවේචනයක් කරගෙන කරුණාකරලා දැන් තමුන්නාසේලා හිටිය ඇති ඔය පක්ෂවලම ඉන්න තරුණයන්ට ඔය පක්ෂවල නායකත්වය බාර දෙන්න. එහෙම නැතිනම් මම අනතුරු හැඟවීමක් කරනවා. නිදාස් අරගලය නැවත පටන් ගන්න කාලය එයිදෝ කියලා මට සැකයක් තියෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එතුමා සීන දකින්නවා ජනාධිපති කමට. මොන මිනිහද කිව්වේ මේ ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කියලා? එකෙක් කියලා නැහැ. දිවංගත බණ්ඩාරනායක මැතිතුමාලා සිනමාව බණ්ඩාරනායක මැතිණිය ඇතුළු ඒ පිරිස ආණ්ඩු කරපු කාලේ තිබුණු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. දැන් රත්තරන් ගේනාපිකා කියනවා මම ජනාධිපති ලේකම්තුමාට කතා කරා, අරයට කතා කරා, මෙයාට කතා කරා, මට උදව් කරේ නැහැ. ඒක නිසා මම ඡන්ද දෙන්නේ නැහැ. මං ඡන්ද දෙන්නේ විපක්ෂයත් එක්ක. මේ වගේ ගොන් කතා, අමන කතා, ටෙලි ඩ්‍රාම කතා අපිට ඇහෙන්න කියන්න එපා. ඒව කියනවා තමුසෙල ගිහිල්ලා අද කියන්න ශ්‍රී ලංකාවේ ගමක් දොරක් නැහැ. පොට්ටෝ වුණත් දැන් රාජපක්ෂල හිටිය ඇති. ඔය න්‍යායාචාර්යවරයෙක් කියලා එකක් ඉන්නවා බැසිල් රාජපක්ෂ කියලා. ඌ වගේ පට්ට හොරෙක් ලංකාවේ බිහි වුණේ නැහැ. ඔය මොකද නම අර බෝන ගේන් එකේ ජර්ම් කියන එක. මං ඌ එනකම් මග බලාගෙන හිටියේ මේ ගමුව මගේ කට්ටියට කියලා. මූණ දෙකක් අපුල්ලන්න ගිහිල්ලා. ජර්ම් කියන ඈ ඔන්න රටින් පන්නන්න ඕන මු. මම කිව්වේ සියලුම නායකයන්ට කියලානේ. ඉතින් ඔයාට රන් වික්‍රමසිංහ මැතිතුමාගේ නම කියා ගන්න ඕන මම ඒක කියන්නම්. එතුමා ඉවත් විය යුතුයි. මම පොදුවේ කිව්වේ හැමෝටම යන්න. මේ පවතින රජයේ තියෙන කොන්ද පරිණතිකම. මුන්ට උතුරෑයින්ගේ නැගිනරෑයින්ගේ ඡන්ද ගන්න ඕන කම නිසා මුන් රිවර්ස් ගියර් එක යන්නේ. මම තිරුකුණාමලයට යන්න හිතුවේ. ආනන්ද හඳුරට මම ටෙලිෆෝන් එකෙන් කිව්වා. ඒ වගේ වෙලාවේ තමයි මහානායක හඳුරු අපවත් උනේ අමරපුරනිකායි. මට යන්න බැරි වුණා. මම කියනවා සම්බන්ධන් කියන නැවත අපි සිංහලව නැගිට ගන්න එපා. උන්ට අපි අවසාන නිවේදනය දෙනවා. තොපි අනවශ්‍ය විදියට මේ රටේ අර්බුද ඇති කරන්න ලෑස්තුනොත්, ජාතීන් අතර අසමගිය ඇති කරන්න ලෑස්තුනොත්, පිටරට පොර බල්ලන්ගේ ඩොලර් වලට යට වෙලා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කියන සමගිය නැති කරන්න බැරි වුණොත් තොපිට බැරි නම් අපි ගන්නවා ආයුධ අතට තොපිට විරුද්ධව. මම ලෑස්තියකට